අපි මේ අලි ඇතුන් වාසය කරන ඒ ප්‍රදේශ අල්ලගෙන ඒ ගස් කපලා කැලෑ කපලා එලි කරගෙන අපි ඒගොල්ලන්ගේ වාසස්ථානෙට අපි ගිහිල්ලා පදිංචි වුණාට පස්සේ අලින්ට යන්න එන්න තැනක් නැති වෙනවා. ඒක තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මිනිස් ජනවාස හැදෙන්නත් ඕනේ. මේ අලි ජීවත් වෙන්නත් ඕනේ. මේකට යම් කිසි පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද අලි ඇතුන් දැන් ඇත්තටම විනාශ වේගෙන යනවා, නැති වේගෙන යන මේ සත්ව කොටාසය බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඕපන් කරලා දාලත් ගිහිල්ලා තාම අලියට නැහැ අපි. බෙලා තියෙනවා ඒත් නැහැ. රෑට එනවා ගස් කොළන් කනවා. අවසානට අර ගෙවල් වල පරාල හිටන් කාලා දාලා ගියා. වගා කරන්න බෑ. ඒවත් කාලා යනවා ඉතින් ගන්න. අලිය වෙන හැටි දෙක නෙවෙයි 10ක් තිබ්බත් මදි වෙයි. දුන්නත් නැහැ මහත් එවඩ යන්නත් නැහැ අලිය. ඒකත් දෙන්නේ දෙක දෙක දීලා දෙකයි දෙන්නේ. දැන් ඉතින් අනාරක්ෂිතයි අපි. අපිට අලියට නැහැ. අලියට තමයි අපි තිල්ලන්නේ. ඒතර අතනින් අහර ගම්මානෙට ගහලා තියෙනවා. මේ අපේ ගම්මානෙ ඇතුලේ තමයි නැත්තේ. මේ හරියෙන් ඉඳන් වැව් බන්ටකේ ඒ හරියට ඒ ඉඳන් තියෙනවා. මේක ඇතුලේ කොයි වෙලාවෙ ඉඳීද දන්නේ නැහැ. කට්ටිය තවදුරටත් ඒක මේ කරගෙන යනවා නම් එහෙම දිනයක් කියලා මේ මේ කරන්න ආයෙ කණු දාලා හදනවා නම් අපිත් ඉන්න හැරිල්ල උදව් කරන්න. ඉඩම් වල ලොකුවටම කැලේවල තියෙනවනේ. ඔව්. ආලු ඉඩම් වල විශාල කැලේ තියෙනවා. ඒක ටෝච් එක ගහුවට අලියා ඉන්නව පේන්නේ නැහැ. ඒකෝට කැලේ දකින්නකොට කොහොමද අලියා එනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සෞඛ්‍ය දකුණ අපි කමිටුලා තියෙමේදී ඔය ප්‍රශ්නේ උගඩටම නැතා ගන්න. ඔය තුංග මාමා එමේ ඉඩම් තුන දිවල් තියනයි කියලානේ. කවුරු පදිංචි නැති ගියන් මේක ඇතුලට දාගත්තා කියලා වාහනත් තමයි ප්‍රශ්නේ ඉන්නේ. දැන් මෙතන එහෙම නම් තේරලා ගියා දාර ඔක්කොම ඉවරයි මෙතන. සාමාන්‍ය උපදේශක් ප්‍රමණය විතර දෙන්නේ. එහෙමද? එහෙම තමයි. මොකද අපි කිසිම ආධාරයක් මුකුත් නැහැ. පැහැදිලි වෙලා පැහැදිලිවම පළවෙනි සැරේක පළවෙනි විතරේ විතර උදව් කරන්නේ. මොකද මේ එපයි කට්ටි එපා කියලා ඒ කියන්නේ ඒක වැඩක් නැහැ කියලා හිතන කට්ටි ඉන්නවනේ. ඒගොල්ලෝ පැත්තකට දාලා අවශ්‍ය කට්ටි විතර අපිට එන්න පුළුවන්. මේ දිනයක් දාගෙන ඕන්න අර කඩල් කෑම වල ලයිට් තියන අර යාපෝන් පස්සේ එන්න ගන්න පුළුවන්. ආලා බලන්න. හරි එලාම් එකක් වැඩ කඩන්නට කලින් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදර ඉන්න ඕනේ. කිනෝ අදී ආපුවම පත්තු වෙන්න. ඒව එහෙම දාලා බලන්න පුළුවන්. ඒ වගේ නිතරම කඩන තැන් වලට ඒකයි ඉතින් ඉඩම් සුද්ධ කරගන්න පුළුවන් නම් හොඳ ඇතුළේ කැලේ නොතිබ. අලි අම්බන්තරට මෙන්නේ අර වැඩි වෙලා ගෙදර ගාවා. මම ඒ ලොකුදාර පංගිදාරට කිව්වා. දැරැස්ති වුණා කියලා කරනවා ගන්න. ඔයාලා පත්තු සුද්ධ කරගන්න. මොකද වටින් ඉන්න කරා ටෝච් එක ගහුවා කැලේ ඉන්න ඕන මෙහෙලවන්නේ. මේ අපි දැන් කරන්නේ මේ අලිවැට යටින් තියෙන පොඩි පොඩි තනකොළ කපලා ඉවත් කරන්නේ. මොකද මේ තනකොළ මේ වැටේ ගෑවුනොත් මේක මේ ෂෝට් පීමකින් මේ කරන්ට් එක නැති වෙන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රීකුවෙන්ට්ලි මාසයකට සැරයක් මාස දෙකකට සැරයක් විතර වගේ මේ තනකොළ කපලා ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. ඒක කාර්යය තමයි දැන් අපි කරන්නේ. මේ අලිවැට ගොඩනැගීමට පෙර මේ ඇතුලේ තිබුණු සියලුම පොල් ගස්, කෙසල් ගස්, කොස් ගස්, සියලුම ගස් අලින් විසින් විනාශ කරන ලැබුවා. දැන් හරි මේ තරම් දුරට මේ ටික ආරක්ෂා වෙලා තියෙන්නේ මේ අලිවැට නිසා. එතනවා මේ අලිවැට නිර්මාණය කිරීමේදී සතුන්ට සිදුවන හානි සහ ජනතාවට සිදුවන හානි යම් තාක් දුරට අඩු කර ගැනීමට හැකියාවක් තිබේ කියලා. මොකද මින් පෙර අපි අලි එළීම සඳහා භාවිත කරේ රතිඤ්ඤ, අලිවැඩි, එහෙම නැත්නම් දේශීය නිෂ්පාදනය කරගන්න ලද එක එක ආයුධ, තුවක්කු වගේ දේවල්. ඒවා දේවල් පාවිච්චි නොකර යම් තාක් දුරට අලින්ගෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා මේක සාර්ථක විසඳුමක් කියලා මම හිතනවා. වැට නැත්තම් ඉතින් මෙහෙම තියන්න බෑ. ඉතින් කොයි වෙලාවෙ ආවිද කයිද කියන්න බෑ. වැට තියෙන ඉඳන් හොඳ ආරක්ෂාවක් තියෙනවා ඉතින්. මේ වගේම තමයි ඉතින් මේ ගස්වල මං එළවලු ටිකක් හදලා තියෙනවා එහා පැත්තේ. ඒවයි හැම එකක්ම ඉතින් මේ ආරක්ෂාව තියෙන්නේ මේ වැට නිසා. වැට තියෙන ඉඳන් ඉතින් අපි බය නැතුව රෑටත් නිදා ගන්නවා. වැට තමයි ඉතින් එහෙන අපේ බලාපොරොත්තුව. ඔය ඉතින් වැට නැත්තම් වැට තිබ්බත් නැත්තම් පාරේ යනවා සුවඳ නිසා ඉතින් පොඩ්ඩක් මේ ඉතින් බලනවා කඩන්න කරන්න වැට නිසා ඉතින් කඩන්නේ නැහැ. නමුත් අලියා යනකොට මේ වී වල සුවඳ එනවා. මේ පැත්තේ ගෙවල් කඩලා තියෙනවා.
අපේ ගෙදර හානියක් වෙලා නැහැ. නැහැ ඉතින් අපි ඉතින් අර දැකගත්තා. ගෙදරට හානියක් වුණේ නැති මොකද ගස් අරගෙන මේකන ගැව පොල් ගස් කිහෙල් ගස් ඒවා කෑවා. මේ අලියා සහ මිනිහා අතර තියෙන මේ මේ සම්බන්ධේ ඉතාම සංවේදී. ඉතින් මේක ගැන කාට හරි කියලා දෙන්න පුළුවන් නම් අපේ ගැමි ජනතාවට නැත්නම් සාමාන්‍ය කෙනෙකුට උනත් මේ දැනුම ලබා දෙන ක්‍රමයක් ලෝකේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් මීට වඩා මේ අලින්ව මිනිස්සුන් අතින් ඝාතනය වීම නැත්නම් අලින් අතින් මිනිස්සු ඝාතනය වීම මේ දෙපැත්තම අවම කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගම්මාන තුල අලින්ට සුදුසු පරිසරයක් වන වනාන්තර වගේ ප්‍රදේශයක් තිබ්බොත් අපි ඒ වගේ ඉඩම් ගම වටේ ගහන ඉදිකරන වැට ඇතුළට දැමිය යුතු නැහැ. ඒ වගේ ඉඩම් ගම්මානයක් ඇතුළේ තිබ්බොත් වැට ඇතුළේ තිබ්බොත් අලින්ට සුදුසු පරිසරයක් නිසා අලි වැට කඩලා ගම්මානය ඇතුළට වෙන්න බලනවා. ඉතින් අපි ඒ වගේ ඉඩම් ගම්මානයෙන් පිටට දාලා තමයි ප්‍රජාමූල වැටවල් ගැසිය යුත්තේ. ප්‍රජාමූල වැටවල් වල සාර්ථකත්වය අපි හැමදාම දන්නවා. අපේ අත්දැකීම් වලින් සාර්ථකත්වය රඳා පවත්වන්නේ එම වැටවල් නඩත්තු කිරීමේ සම්බන්ධයෙන්. ඉතින් ඒ ප්‍රජාමූල වැටවල් හරියට නඩත්තු කරේ නැත්නම් අපිට කවදාවත් මේ අලි මිනිස් ගැටුම ප්‍රශ්නෙන් මිදෙන්න බැරි වෙනවා. ඒ නිසා මම නැවත වතාවක් යෝජනා කරන්නේ ගමේ ප්‍රජාව එකමුතුව මේ වැටවල් හරියට නඩත්තු කරොත් දීර්ඝකාලීන අලි මිනිස් ගැටුම ප්‍රශ්නයක් ඒ ගම්මානයට ඇති වෙන්නේ නැහැ. සත්‍යන්ත වනගේ බේ අසිරිය අලියා.